ඇත්තටම ශක්තිමත් වෙන්නවා මොකද අපි හිතුවේ නැති විදිහට ගමේ අපි ආසන සම්මේලන සූදානම් කරනකොට ශක්තිමත් අපිත් එක්ක පෙළ ගැහෙනවා එයාට තිබ්බ පොඩි බයක් තිබ්බ ඇත්තම කතාව මොකද අරගලයෙන් පස්සේ නොයෙකුත් විදිහට තාරණ පීඩන වැඩිම වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් ඒගොල්ලන් ගොඩාක් දුක්කින්ද ඒ වෙලාවේ තිබ්බ තත්ත්වයත් එක්ක පොඩ්ඩක් ස්ටෙප් ඩවුන් වෙලා පිටිපස්සට වෙලා හිටියා දැන් හැබැයි අපි යනකොට අපේ ජනතාව කියන්නේ අපේ පාක්ෂිකයෝ කියන්නේ අපිට යන්න තැනක් නැහැ අපි ඉන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක අපි මහින්ද මහත්තයත් එක්ක ඉන්න අය අපි කොහෙටවත් යන්නේ නැහැ ඔබතුමාලා ඇවිල්ලා මේක පිළිගන්න ඒක නිසා තමයි දැන් බය නැතුව ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා පරණ විදිහටම ඒ කටයුතු සියල්ලම සිදුවෙගෙන යනවා තව කී දවස් කීපයක් මැතිවරණේ පටන් ගත්තම බලන්න කොහොමද අපේ ජනතාව ඒ විදිහටම අපිත් එක්ක පෙළ ගැහෙනවා